ප්‍රශ් ගන්නවනම් මෙන්න ඒකෙම්ම හැරි දැන් අනිවාර්යයෙන්ම මාර්තු මාසේ දැන් යන්නේ අප්‍රේල් මාසේ එන්නේ එතකොට අප්‍රේල් මාසේ අවසන් වෙනකම්ම මේ විදුලි කප්පාදුව යන්න වෙනවමද මම මේකේ දකින්නවා ප්‍රශ්න දෙකක් එකක් තමයි අපිට තියෙන මේ කෙටි කාලන ප්‍රශ්නේ ඒ කියන්නේ ඊළඟ වැස්ස ලැබෙනකන් ඒ කියන්නේ මේ මාසේ වෙනකන් ඒ තියෙන මාසයකමාර දෙක කාලේ ඊට අමතරව අර මම කිව්වා වගේ අර LNG plants ලොකු plants එනකන් ඊළඟ අවුරුද්ද දෙකේ තියෙන ප්‍රශ්නේ කෙටි කාලන ප්‍රශ්නේ විසඳ ගැනීමට මම හිතන්නේ දැන් අපි පය හතරකට පහකට අපි දැන් මේ මහ ජනතාව පාර්ලිමේන්තුව පුරුදු වෙලා තියෙනවා මේ තත්වය වැස්ස ලැබෙනකන් මම හිතන්නේ අලුත් අවුරුද්ද කාලේ ඇතුළතත් මම හිතන්නේ මේ තත්වයේ ඇතිවීමේ ප්‍රවණතාවය වළක්වා ගන්න බෑ. ඒ කියන්නේ අවුරුද්ද කන්න වෙන්නේ මේ විදිහට පොඩ්ඩක් කලවරේ මම හිතන්නේ කන්න වෙන්නේ. ඒ දවස් දෙක තුනට මම හිතන්නේ අපිට කපන්න නැතුව ඉන්න හැකියාව තියෙනවා. ඊළඟ වැසි කාලය දක්වා අපිට මේ තියෙන තත්වය ඇත්තට හොඳ නෑ. ඒ කියන්නේ අපිට සම්පූර්ණ තෙල් ලැබුණත් සම්පූර්ණ කෝල් ප්‍රමාණයෙන් ඒ ප්ලාන්ට්ස් වල වැඩ කරත් අපිට තියෙන ජල ප්‍රශ්නය නිසා අඩුම තරමේ පැය දෙක තුනක කප්පාදුකට ඊළඟ වැසි ලැබෙනකන් යන්නම වෙනවා. හැබැයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 2022 සහ 23 අපිට මේ ජන පද්ධතිය දියුණු කරගෙන තව මෙගවට්ස් 1000ක් වගේ ප්‍රමාණයක් ලබා ගන්න තාක්කල් මේ ප්‍රශ්නය විටින් විට ඒ මේ ප්‍රවණතාවයේ තියෙනවා කියන එක තමයි මගේ පුද්ගලික හැඟීම. Join us hotelshipo.com your local booking partner